පුද්ගලයෙක් තුළ තියෙන පුරුදු සහ ඔවුන් කරන ක්‍රියාවන් මත තමයි ඔවුන්ගේ අනාගතය තීරණය වෙන්නේ. ඒ වගේම තමයි අපි කරන නරක පුරුදු හරි වෙලාවට වෙනස් කරගත්තේ නැත්නම් ඒ පුරුදු නිසා අපේ ජීවිතය පවා වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම තමයි අම්මලා හැමතිස්සෙම ළමයින්ට කෑ ගහන්නේ. යාළුවනේ අපි හැමෝටම මොකක් හරි එක නරක පුරුද්දක් තියෙනවමයි. සමහරු ඒ දේ අපිට පෙන්නලා දීලා අවවාද කරනවා. ඒ වගේම අපේ වැරදි පුරුදු දකින සමහරු අපි දිහා බලන්නේත් හරිම අප්‍රසන්න ජනක විදිහට. ඒත් ඔවුන් දන්නේ නැහැ අඩුම තරමේ අපිවත් දන්නේ නැහැ අපේ ඒ සමහර පුරුදු අපිට ගොඩක් හොඳ විදිහට බලපානවා කියලා. දැන් ඔයාලා හිතනවා ඇති නරක පුරුදු කොහොමද හොඳ වෙන්නේ කියලා. ඒකට උත්තරේ තමයි අපි අද මේ අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ හැමෝම නරකයි කියලා කියන ඒත් ඒ පුරුදු නිසා අපිට යහපතක් වෙන නරක පුරුදු නවයක් ගැන. එහෙනම් තවත් ප්‍රමාද නොවී අපි අද වීඩියෝ එක පටන් ගමු. අද මේ වීඩියෝ එකේ ටයිටල් එක Bad Habits That Are Actually Good For You. පළවෙනි පුරුද්ද නාන ගමන් මූත්‍රා කරන එක. සාමාන්‍යයෙන් අපි මූත්‍රා කරන එක ගැන කතා කරුවොත් ටොයිලට් එකට අමතරව තවත් ප්‍රිය කරන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ස්විමින් පූල් එක. අනිත් එක තමයි ෂවර් එක යට. ස්විමින් පූල් එක ගැන නම් දන්නේ නැහැ. ඒත් ෂවර් එකෙන් නාන ගමන් මූත්‍රා කරන එක ඔයාගේ සෞඛ්‍යයට ගොඩක් හොඳයි. ඔයාගේ යූරියා වල තියෙන යූරික් අම්ලය ඔයාගේ කකුල් වල ගෑවෙන එකෙන් දිලීර ආසාදන ඇති කරන විස බීජ විනාශ වෙලා ඔයාගේ කකුල් එවැනි ආසාදන වලින් ආරක්ෂා කරනවා. ඒ වගේම මූත්‍රා කරලා ඒක ප්‍රෙස් කරන්න නාස්ති කරන වතුර ටිකත් ඉතුරු කරගන්න පුළුවන්. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. ඒත් යාළුවනේ ඒ වගේ දෙයක් කරනවද නැද්ද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ. අංක දෙක ගුඩු සැරීම සහ අතුරු වාතය පිටකරන එක. පිරිසක් අතර මේ වගේ දෙයක් වුණාම ළඟ ඉන්න අය බලන්නේ ඔයා දිහා හරියට මිනිහක් මැරුවා වගේ. සද්දෙට එහෙම එකක් ඇරියොත් ලෝකයා ඔයාව පිළිකුල් කරලම දානවා. නරක පුරුද්දක් කියලා හිතලා පිරිසක් ඉදිරියේ ඒ වගේ දේවල් හිර කරගෙන ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. මම නම් නෙවෙයි එහෙම කියන්නේ. ලෝකෙ ඉන්න ප්‍රසිද්ධ විද්‍යාඥයින් සහ දොස්තරලා තමයි එහෙම කියන්නේ. බ්‍රිතාන්‍යයේ ගැස්ට්‍රෝ එන්ට්‍රොලොජිස්ට් එහෙමත් නැත්නම් ආමාශය සහ ආන්ත්‍ර විශේෂඥයෙක් වන මහාචාර්ය නික් රීඩ් කියන විදිහට ගුඩුස් අරින එක සහ අතුරු වාතය පිටකරන එක ඔයාගේ ශරීරයේ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් ගොඩ ගැහෙන එක වළක්වනවා. ඒ වගේම බඩ පිපින එකක් වළක්වනවා. ඉතින් ඔයා හැමදාම සැරින් සැරේට මේ වගේ සද්දයක් නොදැම්මොත් ගෑස් පිරීම ඔයාගේ පපුව රිදෙන්න හැම නැත්නම් ඇසිඩ් රිෆ්ලෙක්ස් වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ හිතේ හැටියට ගුඩුස් අරින්න වගේම අතුරු වාතය පිට කරන්නත් ලැජ්ජ වෙන්න එපා. අංක 3 නියපොතු හපන එක. විභාගය ගැන හිතද්දි එහෙමත් නැත්නම් කියපු බොරුවක් මාට්ටු වෙයි කියලා බය හැම දැනුණාට පස්සේ අන්තිමට දුක් විඳින්නේ අපි ආතේ තියෙන නියපොතු ටික. අපි ගොඩක් දෙනෙක් මොන හරි විදිහකට පීඩණයකින් ඉන්න වෙලාවට ඉබේම වගේ නියපොතු හපන්න ගන්නවා. අපිට කියලා තියෙන නියපොතු කන එක හොඳ දෙයක් කියලා නෙවෙයි. මොකද නියපොතු අස්සේ තියෙන බැක්ටීරියා අපේ බඩට යන්න පුළුවන්. ඒත් එහෙම වෙන එකේ වරදකුත් නැහැ. ඇත්තටම කිව්වොත් එහෙම වෙන එක හොඳ දෙයක්. නියපොතු අස්සේ තියෙන බැක්ටීරියා ඒ විදිහට අපේ බඩට ගියාම ඒවත් එක්ක ෆයිට් කරන්න අපේ ශරීරයේ ස්පෙෂල් වයිට් බ්ලඩ් සෙල්ස් නිපද වෙනවා. ඒ කියන්නේ විශේෂ සුදු රුධිරාණු නිපද වෙනවා. ඉතින් මේ නිසා නියපොතු හපන එක අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන උදව්වක් වෙනවා. ඒ නිසා යාළුවනේ ඔයාලා මොනවා හරි මානසික පීඩාවක් ආවොත් චොක්ලට්, අයිස්ක්‍රීම්, සිගරට් හොය හොය යන්න එපා. නියපොතු හපන්න. අංක 4 උදේට පරක්කු වෙලා අවදි වෙන එක. Early to bed, early to rise makes a man healthy, wealthy and wise කියලා කියමනක් සමහර විට ඔයා අහලා ඇති. ඒ කියමන පිළිගන්නේ නැතිව පස්ස පැත්තට එළිය වැටෙනකන් නිදාගන්න අයට අපි කම්මැලියෝ කියනවා. ඒත් සයින්ටිස්ට්ලා කියන විදිහට ටිකක් පරක්කු වෙලා අවදි වෙන එක ඔයාගේ සෞඛ්‍යයට හොඳ දෙයක්. ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකට අනුව වේලාසනින් අවදි වෙන අයට වඩා වැඩිපුර නිදාගෙන අවදි වෙන අයගේ පරිවෘත්තීය ක්‍රියාවලිය ගොඩක් හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මනසත් නැවුම් ශක්තිමත් විදිහට ක්‍රියා කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ශරීරයට කොයි තරම් නින්දක් ලැබෙනවද ඒ තරමටම ඔයාගේ ඇතුලේ ස්ට්‍රෙස් හෝමෝන්ස් මාත්‍රාව අඩු වෙනවා. ඒකෙන් ඔයාගේ බරස් පාලනය වෙනවා. හෘද රෝග, දියවැඩියාව ඇතිවීමේ අවධානමත් අඩු වෙනවා. අංක 5 කාමරය අපිලිවෙලට තියාගන්න එක. යාළුවනේ පොඩි කාලේ ඉඳන් මේ වෙනකන්ම කවදාවත්ම මට මගේ කාමරයේ පිලිවෙලට තියාගන්න පුළුවන් වුණේ නැහැ. ඒ කාලේ අම්මගෙන් බැනුම් ඇහුවා. දැන් වයිෆ් ගෙන් බැනුම් අහනවා. ඒත් කරන්න දෙයක් නැහැ. පුරුද්දට අපි අසරණයි.
මේ කතාව මගේ විතරක් නෙමෙයි ඔයාලා ගොඩක් දෙනෙක්ගේ කතාවක් වෙන්න ඇති. පිරිමි අපේ ක්‍රියේටිව් මොලේට එක එක අයිඩියාස් එනවා. ඉතින් මේ අයිඩියා එක ගෑනු ළමයින්ට වගේ අපේ කාමර පිළිවෙලට ලස්සනට තියාගන්න අමාරුයි. එහෙම නැතුව මම පිරිමින්ගේ පැත්ත ගත්තා නෙවෙයි. ඒක විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඔයා පිළිවෙලට තියෙන අපිරිසිදු කාමරයක ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් දැනගන්න ඕනේ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියා කරනවා කියලා. ඒ වගේම ඔයාට ඇලර්ජික් වගේ ලෙඩ රෝග ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා යාළුවනේ අය කවුරු හරි වාට බැන්නොත් පෙන්නන්න මේ වීඩියෝ එක. අංක 6 නාන්නේ නැතුව ඉන්න එක. සෞඛ්‍ය සහ සනීප ආරක්ෂාව ගැන කතා කරද්දී දිනපතා නාන එක අත්‍යවශ්‍ය දෙයක් විදිහට තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි ඔයා හැමදාම නාන කෙනෙක් නෙවෙයි නම් ගෙදර අය ඔයාව හඩෙක් විදිහටයි සලකන්නේ. සතියක් විතර නාන්නේ නැතුව ඉන්න එක හරි දෙයක් නෙවෙයි. එහෙම වුණොත් ඔයාට විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒත් දවසක් දෙකක් නාන්නේ නැතුව හිටියට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක්. හැම කෙනෙකුගේම සමේ හිස්කබලේ පවා ස්වභාවික ඔයිල් එකක් නිපද වෙනවා. ඒකෙන් ඔයාගේ සම වියලෙන්නේ නැතුව සුමුදුව තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයා හැමදාම නාන එකෙන් වෙන්නේ ඔයාගේ සමේ මැරුණු සමේ සෛල එක්කම මේ කියපු ස්වභාවික තෙල් ටිකත් හේදිලා යන එක. වැඩිපුර නෑවම ඔයාගේ සම වියලෙන්නත් පුළුවන්. ඒත් දවසක් කර දවසක් නාන එකෙන් ඔයාගේ ස්කින් එක හොඳින් තියාගන්න පුළුවන්. එයින් ඔයාගේ සම ස්මූත්ව පැහැපත්ව තියාගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. අංක 7 කුණුහරපෙන් බැනවදින එක. බැනවදින එක සමාජීය වශයෙන් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි කෙනෙකුට අගෞරව වෙන විදිහට කුණුහරපෙන් බැනවදින එකත් හරිම නරක දෙයක්. ඒත් අධ්‍යයනයන්ට අනුව බැනවදින එක ඔයාලගේ සයිකොලොජි හෙල්ත් එකට එහෙමත් නැත්නම් මානසික සෞඛ්‍යයට ගොඩක් හොඳ දෙයක්. ඒක අධ්‍යයනයකදී මිනිස්සු කණ්ඩායම් දෙකකට වෙන් කරලා තියෙනවා. මේ දෙගොල්ලොන්ටම එක විදිහට වේදනාවක් දීලා එකේ ඉඳන් 10 වෙනකන් රේට් කරලා තිබ්බා. එක කණ්ඩායමකට තමන්ගේ වේදනාව ගැන කිසිම දෙයක් කියන්න අවසර ලැබිලා නැහැ. අනිත් කණ්ඩායමට කුණුහරපෙන් බැනලා තමන්ගේ වේදනාව පිට කරන්න අවසර දුන්නා. මේ අධ්‍යයනයෙන් හෙළි වුණා කුණුහරපෙන් බැනපු කණ්ඩායමේ රේටින්ග්ස් අනිත් කණ්ඩායමේ අයට වඩා අඩුයි කියලා. ඒ අනුව පැහැදිලි වුණා වේදනාවකදී කුණුහරපෙන් බැනවදින එක වේදනාවට සහනයක් කියන එක. ඒ වගේම පරුෂ වචනෙන් බැනවදින එකෙන් ඔයාගේ මානසික පීඩාවලටත් සහනයක් ලැබෙනවා. ඒක ඔයාගේ මානසික සුවයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අංකට ඕපාදූප කතා කරන එක. කොල්ලො සෙට් වුණාම කෙල්ලෝ ගැන ඕපාදූප මතක් කරලා විහිළු කරනවා. ඕපාදූප කතා කරන සමහරුන්ට එක එක නේම්ස් ටැග්ස් දාලා තියෙනවා. ඒ වගේ ඕපාදූප කියන සමහරුන්ව අපි විවේචනය කරනවා. ඒත් අධ්‍යයනයන්ට අනුව ඕපාදූප කතා කරන එක පුද්ගලයෙකුගේ මානසික සුවයට ගොඩක් හොඳයි කියන එක අනාවරණ කරගෙන තියෙනවා. අපි ඕපාදූප කතා කරද්දී අනිත් අය එක්ක අපේ සෝෂල් ඉන්ටරැක්ෂන් එක වැඩි වෙනවා. ඊට අමතරව මානසික පීඩාවන් දුරු කරන්නත් ඕපාදූප කතා කරන එකෙන් උදව් වෙනවා. අංක 9 නහයෙන් හොටු අරන් කන එක. නහයෙන් හොටු අරන් කන එක ඇත්තටම විශ්වාස කරන්න මිනිස්සු එක කරනවා. සමහර විට ඔයාලා අතරිනුත් සමහරු මේ වෙද්දි මූණ හංගගෙන ඉන්නම වෙන්න පුළුවන්. ඒත් මූණ හංග ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාගේ ඔය පුරුද්ද ඔයාගේ සෞඛ්‍යයට ගොඩක් හොඳ දෙයක්. ඔයාගේ නහයේ තියෙන බැක්ටීරියා අතරින් සමහර හොඳ බැක්ටීරියා තියෙනවා. ඔයා වියලි හොටු කෑල්ලක් කටේ දාගත්තම ඒවා ඔයාලගේ දත්වල සිදුරු ඇති කරන්න හේතු වෙන බැක්ටීරියා විනාශ කරලා දානවා. ඒ වගේම ඒවා ඔයාගේ බඩට ගිහින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඔයා මාව විශ්වාස කරනවද? එහෙනම් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ පෙනහළු පිළිබඳ ෆෙඩ්‍රික් බිස්ට්‍රජ්කින් මේ ගැන අහලා තහවුරු කරගන්න. එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එක මෙතනින් නිම කරමු. ඔයාටත් අපි කියපු මේ පුරුදු වලින් එකක් හරි ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මෙච්චර දවසක් ඔයාගේ ඔය පුරුද්දට බැනපු ඉනාවුණු ඔයාගේ යාළුවන්ට අවුලේ අයට පේන්නත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවමත් ඔයා වෙලාව YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම අපිව subscribe කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් අපි හෙටත් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.